हाई भगवान सुखदास काले दुर्पुते पुते अन्न अद अभी कथा तापे वीडियो के तापे वीडियो मारे हदरवी वीडियो ई थिं मे वीडियो बल कलीन अनिवार्य कलीन वीडियो तो बल लेने पे मे मे वीडियो कलीन दाप वीडियो तो बल अनुस तीन ईके बल मेक बल वाड़ा सुस अभी कथाकरा न्यूटन के शिशिर नियम संबंध शिशिर नियम संबंध कथाकरा इक कारण कीपिया कथाकर इतर वीडियो का विशेष अभी पटांगत्ता एलमेंट स्पीड विषय पटांगत होते सूम का हर हर करण एक जून मस व्यापीम जून मसा व्यापीम मे दस इतने पंद संबंध क्षम तीना मेरण पंद संबंध क्षम तीना अन्ना तीस नंबर वाटप नम हिस्ट्री के स्पीड विषय के कर्नाटिक समीकरणी डेल्टा क्यू समानाय एम वारयक एस वारयक डेल्टा टी टा कियला डेल्टा क्यू समानाय एम वारयक एस वारयक डेल्टा टी टा समीकरण ගත්ත මතකද ඔව් අන්නේ සමීකරණය අරගෙන මම මුලින් පුතේ දෙපැත්තෙන් දෙපැත්තම ඩෙල්ටා ටී වලින් බෙදනවා සමීකරණය මුලින් පුතේ ඩෙල්ටා ටී වලින් බෙදනවා හැම සමීකරණයක් නිසාම දෙපැත්තම බෙදුවා වෙනසක් නැහැ එහෙනම් තුම මෙන්න මෙයා එකට ලියා ගන්නවා ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි m වාරයක් s එළියට අරගෙන ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා T ඔන්න ඔය ලියා ගන්න වෙනම ලියා ගන්න එක පොඩි මේ මොකද මේ තියෙන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කාලයෙන් බෙදිලා මේ ඩෙල්ටා ටී ට බෙදීම ඩෙල්ටා ටී කාලයෙන් බෙදিলা නේද එහෙනම් කලින් වීඩියෝ එකක් කියලා තිබුණේ මේ කාලයෙන් බෙදනකොට අපිට දාන්න පුළුවන් සීකතාවය කියන වචනේ ශ්‍රීකතාවය නේද සීකතාවය කියන වචනේ දාන්න පුළුවන් එහෙනම් මේ මොකද්ද මේ තියෙන්නේ ඩෙල්ටා කියු කියන්නේ තාප ශක්ති ප්‍රමාණය හොමාරු වෙච්ච තාප ශක්ති ප්‍රමාණය ඩෙල්ටා ටී කියන්නේ උෂ්ණත්ව වෙනස එනම් බලන්න සීගතාව වචනේ දාලා කියන්නේ මේ තියෙන්නේ තාපය හුවමාරු වීමේ සීගතාවය තාපය හුවමාරු වීමේ සීගතාවය මේ මොකක්ද කියන්නේ මේ තියෙන්නේ උෂ්ණත්ව වෙනස උෂ්ණත්වය වෙනස් වීමේ සීගතාවය උෂ්ණත්වය වෙනස් වීමේ සීගතාවය එහෙනම් මේ තියෙන්නේ තාපය හුවමාරු වීමේ සීගතාවය මේ තියෙන්නේ උෂ්ණත්වය වෙනස් වීමේ සීගතාවය එහෙනම් මේ මේ මාත්‍රකාව ලියලා ලියන මාත්‍රකාවක් ලියන මාත්‍රකාවක් තාපය වෙනස් වීමේ සීගතාවය සහ තාපය වෙනස් වීමේ සීගතාවය සහ නැත්නම් තාපය හුමාරු වීමේ සීගතාවය එකක් හරි තාපය වෙනස් වීමේ සීගතාවය සහ උෂ්ණත්වය වෙනස් වීමේ සීගතාවය තාපය වෙනස් වීමේ සීගතාවය සහ උෂ්ණත්වය වෙනස් වීමේ සීගතාවය
උෂ්ණත්වයේ වෙනස් වීමේ සීගතාවය. හරිද? ඉක්මනට මෙන්න මේ සමීකරණය ලියලා දෙපැත්තම ඩෙල්ටා ටී වලින් බෙදලා දාන්න. අපි දන්න කාරණා තමයි කරන්න තියෙන්නේ මේ සමීකරණ පුතේ අපි කලින් වීඩියෝ කතා කරා ඒකම ලියලා දෙපැත්තම ඩෙල්ටා ටී වලින් බෙදලා මෙන්න මෙතන ක්ලික් මට දාන්න. දෙලෙක් මට ඕන නැත නංගා. හයි. ඊට පස්සේ මෙන්න මෙතන ලියන්න පුතේ ඊතරත් දාලා මේ තීනුගල් මෙතින් තාපය වැඩිම කාලය. එහෙනම් මෙතින් පුතේ තාපය වෙනස් වීමේ සීගතාවය නැතර තාපය උමාරීමේ සීගතාවය. කොච්චර ප්‍රමාණයක් උමාරන කියලා. එහෙනම් මෙතන ලියන්න පුතේ තාපය වෙනස් වීමේ සීගතාවය. තාපය වෙනස් වීමේ සීගතාවය. සීගතාවය. තාපය වෙනස් වීමේ සීගතාවය. මෙන්න මෙයාට ඉතරක් දා ලියන්න පුතේ. මෙන්න මෙයා පිටරක් දා ලියන්න. උෂ්ණත්වය වෙනස් වීමේ සීගතාවය. උෂ්ණත්වය වෙනස් වීමේ සීගතාවය. වෙනස් වීමේ සීගතාවය. උෂ්ණත්වය වෙනස් වීමේ සීගතාවය. පුති බලන්න කියන පරිසරයේ යම් කිසි වස්තුවක් එළ තිරකොට උෂ්ණත්වයෙන් වෙන අඩු වෙනවනේ පුතේ. නේ? ආරම්භයේ 50ක් තිච්ච කෙනා ටිකක් කලකට කාම උෂ්ණත්වය නැත්නම් 25°C වගේ වෙන්න පුළුවන්. ඒක උෂ්ණත්වය අඩු වෙනවනේ. ආ ඒක තමයි උෂ්ණත්වය අඩු වෙන ප්‍රමාණය බෙදලා ඒ සඳහා ගත වෙච්ච කාලය. උෂ්ණත්වය නැසීමේ සීගතාවය. ඉතින් පුතේ ඔන්න මේ කියන වචනෙට නැත්නම් මෙන්න මේ කියන පදයට තනි පදයට බෞද්ධ විද්‍යාවේදී තවත් නමක් පාවිච්චි කරනවා. මෙන්න මේ නමත් ගොඩක් වැදගත්. ඉස්සරහා පාඩම නැත්තම් නිව්ටන්ගේ සිසි නියම ගැන කතා කරනකොට. පුතේ මේ මෙයාට අපි කියනවා උෂ්ණත්වයේ වෙනස් වීමේ සීගතාවය කියන වචනයට අමතරව එයාට කියන පුතේ සිසිලන සීගතාවය කියලා කියනවා. මොකද වචනේ? සිසිලන සීගතාවය. හරිද? සිසිලන සීගතාවය. එන වතු පාඩ පෑන් දින පුතේ මෙන්න මෙතන තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. මේක තමයි ගොඩක් වැදගත්. දැන් පුතේ උෂ්ණත්වය නැසීමේ සීගතාවය කියන එකටම කවණමක් පාවිච්චි කරනවා සිසිලන සීගතාවය. සිසිලන සීගතාවය. සිසිලන සීගතාවය. සිසිලන සීගතාවය. හරි ඉක්මන් කරන්න. උෂ්ණත්වය නැසීමේ සීගතාවයටම අපි තවණමක් පාවිච්චි කරන පුතේ සිසිලන සීගතාවය. ඔන්න නමක් විතරයි. හරි ඔය නම් පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ. මේවා ඉතින් අපි දන්නවනේ කාලයෙන් විතරම සීගතාව කියන වචන වෙනස් වෙනවා කියලා. එනවයි කියලානේ. ඉතින් මේකට තව අලුත් එකක් ගන්නවා සිසිලන සීගතාව කියන වචනයක් ගන්නවා. සිසිලන සීගතාවය. සිසිලන සීගතාවය කියලා නමකුත් මෙයාට කියනවා. ඔය නිව්ටන් නියමය ගැන කතා කරනකොට සිසිලන සීගතාවය ගොඩක් වුණා වෙනවා. හරි. ඊට පස්සේ පුතේ අපිට ඕන ඊළඟට මාතෘකාව කතා කරන්න මේ නිව්ටන්ගේ සිසිල් නියමන අපේ ප්‍රධාන මාතෘකාව. පුතේ මෙන්න මේ ගැන පොඩි කාරණා දැනුම් දීමක් කරලා මම ආපහු මාතෘකාවට යනවා. පුතේ යම්කිසි වස්තුවකින් තාපය හානි වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. අපි පළමු වීඩියෝ එකේ ඒ දේ කතා කරා. යම්කිසි වස්තුවකින් තාප හානි වෙන්න පුළුවන් තාපය තාපය කියන්නේ ශක්තියක් නේද? එයා හානි වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ප්‍රධානකම තුනක් තියෙනවා. මොකද ප්‍රධානකම තුන පුතේ? මොකද ප්‍රධානකම තුන? අපි දන්නවා විකිරණයෙන් හානි වෙන්න පුළුවන් පුතේ. විකිරණයෙන් හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? තාපය කිරණ ආකාරයෙන් ගමන් කිරීම. අනිත් දා පුතේ සන්නයනයෙන් හානි වෙන්න පුළුවන්. සන්නයනයෙන් හානි වෙන්න පුළුවන්. සන්නයනය තාපය හානි වෙන පුළුවන්. සන්නයනය කියලා කියන පුතේ අංශුවෙන් අංශුවට තාපය ගමන් කළ හානි වීම. අනෙතර තමයි සංවහණයෙන් හානි වෙන පුළුවන්. සංවහණයෙන් හානි වෙන පුළුවන්. සංවහණය කියලා කියන පුතේ සංවහණය කියලා කියන්නේ රත් වෙච්ච තරල අංශු නැත්නම් තාපයක් අරගෙන තාප ශක්තියක් අරගෙන වෙනස් ස්ථාන ගමන් කිරීම තමයි සංවහණය කියලා කියන්නේ. හරිද?
එහෙනම් තවත් දාලියන පුතේ මේ නිව්ටන් සිසු නියම මාතෘකාවට තමයි එන්නේ මේ යන යම්කිසි වස්තුවකින් තාපය හානි විය හැකි ප්‍රධාන ක්‍රම තුනක් පවතී තාපය හානි විය හැකි ප්‍රධාන ක්‍රම තුනක් පවතී තාපය හානි විය හැකි ප්‍රධාන ක්‍රම තුනක් පවතී එක විකිරණයෙන් ඉස්සරහින් ඉදලා දාලියන පුතේ මේ විකිරණය කියලා ඉස්සරහින් ඉදලා දාලියන තාපය කිරණ ආකාරයෙන් ගමන් කිරීම තාපය කිරණ ආකාරයෙන් ගමන් කිරීම දෙවෙනි ලියන පුතේ සන්නයනේ කියලා කියන පුතේ තාපය අංශුවෙන් අංශුවට ගමන් කිරීම එතන ඉස්තරත් අනේ ඉස්සරහින් තාපය තාප ශක්තිය අංශුවෙන් අංශුවට ගමන් කිරීම පදාර්ථයක් ඔස්සේ තාප ශක්තිය අංශුවෙන් අංශුවට ගමන් කිරීම අන්තිම කාරණිය පුතේ සංවහනේ කියලා කියන බඳු පුතේ කියන්නේ දැන් පිටරත් දාලියන්න රතු තරල අංශු තාපයත් රැගෙන වෙනි ස්ථානයකට ගමන් කිරීම රතු තරල අංශු තාපයත් රැගෙන වෙනි ස්ථාන ගමන් කිරීම ඉතින් ඔකේ උදාහරණ මම මේ ලාවදී කියන්නේ නෑ පුතේ ඒක කලින් වීඩියෝ එක බලවනම් හරි පුතේ අයි මම මේ කතාව කිව්වේ දැන් ප්‍රශ්නේ ඕකනේ නේද මේ නිව්ටන්ගේ සිසිල් නියම කියන මාතෘකාව නැත්නම් මේ නිව්ටන් සිසිල් නියම ප්‍රධාන වෙන්නේ මේ තාප හානි ක්‍රම තුනක් තියෙනවා නේද ඒ ක්‍රම තුනේ එකක් ගැන තමයි මෙතන නිව්ටන්ගේ සිසිල් නියම කතා කරන්නේ හරිද සන්නයනය ගැන කතා කරන උතේ තාප සන්නායකතාව කියන පාඩමේ විකිරණය ගැන කතා කරනවා අපි අන්තිම කතා කරන උතේ මාතෘකාව පදාර්ථාව විකිරණය කියලා පාඩමක් ප්‍රධාන පාඩමක් ඒක කතා කරන විකිරණය ගැන එන ඉතිරි මොකක්ද සංවහනය එහෙනම් නිව්ටන්ගේ සිසිල් නියමය සඳහා ඇත්තටම මොකද වෙන්නේ පුතේ සංවහණයෙන් සිදුවන තාප හානිය ගැන විතරයි හරිද එන්න යන් තරුවක් දාලියන්න යන නිව්ටන්ගේ සිසිල් නියමය සඳහා නිව්ටන්ගේ සිසිල් නියමය සඳහා පාදක වන්නේ ගැන යතන් ප්‍රධාන වෙන්නේ සංවහණයෙන් සිදුවන තාප හානිය ගැනයි සංවහණයෙන් සිදුවන තාප හානිය ගැනයි සංවහණයෙන් සිදුවන තාප හානිය ගැනයි හරි පුදී රූලෙ මැද රට ලියන්න තාප සංවහණය කියලා සංවහණයෙන් සිදුන තාපහණය ගැනයි රූලෙ මැද රට ලියන්න පුතේ තාප සංවහණය ප්‍රධාන ආකාර දෙකකින් පුතේ තාප සංවහණය වෙන පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා තාප සංවහණය වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා පුතේ තාප සංවහණය වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා මොකද මේ ප්‍රධාන ආකාර දෙක එකක් තමයි පුතේ ස්වභාවික සංවහණය අනෙක තමයි කෘතිම සංවහණය හරි මේකද ලියන්න ස්වභාවික සංවහණය අනෙක තියෙන පුතේ කෘතිම සංවහණය මෙතන බිඳුව එන්න ඕන කෘතිම සංවහණය ස්වභාවික සංවහණය කෘතිම සංවහණය පුතේ ස්වභාවික සංවහන උදාහරණයක් කියන්නේ නැත්නම් කෘතිම සංවහන උදාහරණයක් කියන්න බලන්න හරි මම මෙහෙම කරන්න පුතේ රත් වෙච්ච අකඩ ගෝලයක් මෙන්න මේ පරිසරය ඉඳලා විදුලි පංකාවක් නැත්නම් ෆෑන් එකක් ආධාරයෙන් එයා සිසිල් කරගත්තොත් අන්න ඒක
කෘතිම සංවහනයක් වෙනවා. ප්‍රත්‍යක්ෂ අගඩ ගෝලයක් ඉබේම සිසිල් වෙන අනු පරිසරයේ අන්න ඒක ස්වභාවික සංවහනයක් වෙනවා. හරිද? මෙන්න මෙතන කියන උදාහරණයක් කියලයන්. කෘතිම සංවහනය කියන උදාහරණයක් නෙමෙතේ. එයන මෙතනද. රතු යකඩ ගෝලයක් රතු යකඩ ගෝලයක් රතු යකඩ ගෝලයක් රතු යකඩ ගෝලයක් වාතේල්වා විදුලි පංකාවක් ආධාරයෙන් විදුලි පංකාවක් ආධාරයෙන් සිසිල් කිරීම විදුලි පංකාවක් ආධාරයෙන් සිසිල් කිරීම හරි ස්වභාවික සංවහනයන් පුතේ රතු යකඩ ගෝලයක් වාතේල්වා ස්වභාවිකම සිසිල් වීම එල්වා ස්වභාවිකම සිසිල් වීම හරි එතකොට පුතේ ඊළඟ මාතෘකාවට කියන ඊළඟ මාතෘකාව සිසිලින වක්‍ර මේක ඇයි කිව්වද කතා පුතේ නිව්ටන්ගේ සිසිල් නියම කියනකොට ගොඩක් වැදගත් වෙනවා හරිද මොකද නිව්ටන්ගේ සිසිල් නියම වළංගු වෙනකොට ඒක ස්වභාවික සංවහණයෙන්ද කෘතිම සංවහණයද කියන වචන වැදගත් හරිද ඇයි ඒ කියන කාරණාව නිව්ටන්ගේ සිසිල් නියම කිව්වට පස්සේ මම කියනවා හරි මේක පුතේ මාතෘකාව මේ මාතෘකාව කියන්නේ සිසිලින වක්‍ර සිසිලන වක්‍ර මේ සිසිලන වක්‍ර කියලා කියන්නේ මහා ලොකු එකක් නෙමෙයි මම පොඩි දෙයක් තියෙනවා සිසිලන වක්‍රය වක්‍රයක් කියන මොකද්ද ප්‍රස්ථාරයක් සිසිලන කියන්නේ වස්තුවක් සිසිල් වීම සම්බන්ධ ප්‍රස්ථාරයක් හරි පුතේ අපි ගන්නවා තීතා උෂ්ණත්වයක රැක කර වස්තුවක් ගන්න මෙයා උෂ්ණත්වය තීතා එයාමම තියෙනවා හරි තාපශක්තිය හානි වෙන්න ඕන හානි වෙලා අවසානයේ මොකද වෙන්නේ? එයා උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වෙනකම්ම අඩු වෙන්න පුළුවන්. පරිසර උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. හරි. ඊළඟට තවත් දා ලියන්න සිසිල් වක්‍ර කියන මාතෘකාවට යන්න. තීතා උෂ්ණත්වය රැක කරති වස්තුවක් තීතා උෂ්ණත්වය රැක කරති වස්තුවක් පරිසර උෂ්ණත්වය තීතා 6 පරිසරයක තබා ඇතැයි සිතන්න හරිද අනුපේ එන ලියන්න මෙහිදී වස්තුවෙන් තාපශක්තිය හානි වී වස්තුවේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වී මෑනෙන අඩු වෙනවා වස්තුවේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වී අවසානයේදී පරිසර උෂ්ණත්වයට එළඹෙයි හරිද
ඒ මොකද්ද මේ සිසිල්න වක්‍රයක් කියලා කියන්නේ? ඒක මට කියන්න ඕනේ. පුතේ මේ සිසිල්න වක්‍රයක් කියලා කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. කාලයක් එක්ක මෙන්න මේ වස්තුවේ උෂ්ණත්වයේ වෙනස් වීම දක්වන ප්‍රස්ථාරය තමයි සිසිල්න වක්‍රය කියලා කියන්නේ. එහෙනම් පුතේ කියන මුතු කොට පෑනේ ඉතාල කෙටියෙන් ලියා ගන්න යන කාලය සමග වස්තුවක උෂ්ණත්වය වස්තු උෂ්ණත්වය වෙනස් වීම වරද නැමුතේ අඩු වීම කියලා. නිකන් මේක අඩු වෙන්නේ නැහැ, ගත් කරන්නේ නැහැ පරිසෙලදී අවස්ථාවක්. අඩු වීම වරන් වහන්න දක්වන ප්‍රස්ථාරය නැත්තම් මේ වෙලාවේ කාලය සමග වස්තුක උෂ්ණත්වය කියලිය. කාලය සමග වස්තු උෂ්ණත්වය වෙනස් වීම දක්වන ප්‍රස්ථාරය සිසිලන වක්‍රය ලෙස හඳුන්වයි. සිසිලන වක්‍රය ලෙස හඳුන්වයි. හරිද? සිසිලන වක්‍රය කියලා කියන්නේ මේ වගේ එකක් කියන. මේක රූපසම් පැත්තෙන් අරගන්න. මේක තමයි පුතේ කාලය. මම මෙතන උෂ්ණත්වය ගන්නවා. උෂ්ණත්වය. හරි. මට කියමු පුතේ. ආරම්භයේදී පුතේ මෙයාගේ උෂ්ණත්වය තීටා. හරි. අපි තීටා කියලා ගමු. අන්න තීටා. යාට යම් කිසි උෂ්ණත්වයක් තියෙනවා. කාලය ගත වෙන්න මොකද වෙන්නේ? මේ තමයි පරිසෘෂ්ණත්වය කියන මාක් එක. තීටා ආර් කියන මාක් එකයි මේ තියෙන්නේ. කාලය ගත වෙන්න මෙයා උෂ්ණත්වය මොකද වෙන්නේ? එන්න අඩු වෙලා යනවා. එහෙනම් අඩු වෙලා ගිහිල්ලා අවසානයේදී මොකද වෙන්නේ? මෙයා පරිසර උෂ්ණත්වයටම සමාන වෙනවා. අවසානයේ පුතේ පරිසර උෂ්ණත්වයට සමාන වෙනවා. පැහැදිලිද? මෙයා ඉන්නේ අඩු වෙලා ගිහිල්ලා අවසානයේදී පරිසර උෂ්ණත්වයටම සමාන වෙනවා. අන්න මේකට සමාන වෙන අවස්ථාවක් එනවා. හරි. එහෙනම් පුතේ මේ මෙයා තමයි සිසිලන වක්‍රය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. හඳගන්න ඉතින් ප්‍රස්තාරය. හරිද? ගොඩක් අය දැන් පුතේ වීඩියෝ නිසා නවත්තලා මේක දැන් පුළුවන්. එහෙනම් මේ රූපසංකෘතිය ලකුණු පැත්තෙන් දා තියන්න. මොකද අවසාන උෂ්ණ බල තීටා අපිට බලන තීටා ආර් කියන්නේ මොකද්ද කියලා පස්සේ බලනකොට ආමේ තීටා පස්සේ උෂ්ණත්වය. හරි. මේ රූපසංකෘතිය වැදගත් කාරණාවක් තියෙනවා. මේකත් කියලා තමයි මුලින්ම සිසිලීමට එන්නේ. ඊට පස්සේ අද වීඩියෝ එක නවත්තන්න පුළුවන් මට. පුතේ මිරුවන් මම මේ කොහෙන් ලක්ෂයක් අරගෙන මෙයාට ස්පර්ශයක් ඇඳලා මෙයාගේ අනුක්‍රමණය හොයාගන්න පුතේ. මෙයාට ස්පර්ශය කරන අනුක්‍රමණය හොයාගන්න. මේකේ මොකක්ද තියෙන්නේ? මෙතින් උෂ්ණත්ව වෙනසක් නිකුත් වෙන්නේ මෙතන එන්නේ. ඒ නිසා අපි කියන ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනස. මේකේ මොකක්ද තියෙන්නේ පුතේ? කාල අන්තරයක්. කාල වෙනසක්. ඩෙල්ටා ටී. එහෙනම් ප්‍රස්ථාරයේ මේ ඇඳ කොටසේ නැත්නම් සලකපු ලක්ෂයේ අනුක්‍රමණය කියතොත් අනුක්‍රමණය ගත්ත පුතේ සමානයි tan alpha සමානයි tan alpha අනුක්‍රමණය කියලා කියන්නේ tan alpha නේ. නිකන් හොයලා බලමු tan alpha සමුගපාදයේ delta theta බෙදීම බද්ධපාදයේ පුතේ delta t මෙන්න මේකෙන් එන සිසිල්න වක්‍රය අනුක්‍රමණය මේ ආවේ. මේ මොකද්ද? මේක හොඳ මතකයිනේ. පටන් ගන්න කිව්ව කතාවට පුතේ ඩෙල්ටා කිව් සමාන ඩෙල්ටා ටී එම් එස් ඩෙල්ටා ඩීටා කියලා අරගෙන කාලෙන් බෙදුවා. අන්න එතන තීච්ච ඩෙල්ටා ටී දෙවිදින් ඩෙල්ටා ටී විදිහ මේ තියෙන්නේ. එහෙනම් මෙයාට කිව්ව මොකද්ද? උෂ්ණත්වය වෙනස් වීමේ සීඝ්‍රතාවය හෙවත් සිසිලන සීඝ්‍රතාවය. මතකයි නේද? උෂ්ණත්වය වෙනස් වීමේ සීඝ්‍රතාවය හෙවත් සිසිලන සීඝ්‍රතාවය. එහෙනම් පුතේ සිසිලන වක්‍රයේ අනුක්‍රමණය ලැබෙන්නේ මොකද්ද? උෂ්ණත වෙනස් වීම සීගතාවත් සිසිල සීගතාවය. අර පුතේ රතු පාලනය දෙන්න තරවක් දාලා මේක ලියලා පැත්තකින් නැත්නම් යටි ලියලා යන සිසිල වක්‍රයේ අනුක්‍රමණය උෂ්ණත්වය වෙනස් වීමේ සීගතාවය හෙවත් සිසිලන සීගතාවේ ලැබේ. උෂ්ණත්වය වෙනස් වීමේ සීගතාවය හෙවත් සිසිලන සීගතාවේ ලැබේ. හරි. ඒකත් හරි. පුතේ මම අත්‍යවශ්‍ය කාරණා ටික ඉතාල කෙටියෙන් දෙන්නේ.
මේ අද දවසේ මම කරන්නේ මේ ගැන කියන විතර අනිත් දවස් වීඩියෝ එකේ මේකේ ගණන් ටික අපි හදමු. එරවසේ නම් අපි ප්‍රධාන මාතෘකාට නමුත්තේ තව විනාඩි 5ක් වගේ කාලයක් යාවේ ප්‍රධාන මාතෘකාට නෝ න්‍යූටන්ගේ සිසිල් නියමය. ඔනලියට ප්‍රධාන මාතෘකාව හෝ න්‍යූටන්ගේ සිසිල් නියමය. න්‍යූටන්ගේ සිසිල් නියමය. හරිද? න්‍යූටන්ගේ සිසිල් නියමය. පුතේ න්‍යූටන් කියුවේ මෙන්න මේ වගේ කතාවක්. කුණුසුම් වස්තුවක් පරිසරයක එල්ලා තිනකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් පුතේ මෙයාගෙන් තාපය හානි වෙනවනේ. මේ තාපය හානි මේ හානි වෙන නිසා තමයි මම ඊතල එලියට ගන්නෙ. සීතල ගොඩක් විශාලයි පිටාසන අනිවාර්යෙන් තාප හානියක් වෙනවා. කුණුසුම් වස්තුවක් පරිසරයක එල්ලා තිනකොට පුතේ තාප හානිවක් තිනවනේද? එහෙනම් නිව්ටන් කෙනෙක් කෙනා කිව්වා යම් කිසි වස්තුවකින් තාප හානි වීමේ සීගතාව මොකද ඒ තාප හානි වීමේ සීගතාව එහෙනම් තාපය සීගතාව කියන වචනය ආවනම් මොකද වෙන්නේ කාලයෙන් බෙදෙන්න ඕනේ එහෙනම් තාප හානි වීමේ සීගතාව කියන පුතේ ඩෙල්ටා කිව් බෙදීම ඩෙල්ටා ටී අන්ලෝම සමානුපාතිකය කියලා කිව්වා තීතරින තීටාර්ථ උණුසුම් වස්තුවකින් තාප හානි වීමේ සීගතාව උණුසුම් වස්තුවකින් තාප හානි වීමේ සීගතාව අන්ලෝම සමානුපාතිකයට කිව්වා වස්තුවක් පරිසරයක් අතර අමතර උෂ්ණත්වයට තේරුණාද නිව්ටන් ඔන්න කතාව කිව්වේ ඉතින් මහලෝ දැන් නැමෙති මෙතනට එන්න තමයි අර ටික කිව්වේ එහෙනම් ලියන්න උණුසුම් වස්තුවකින් තාපය හානි වීමේ සීගතාවය උණුසුම් වස්තුවකින් තාපය හානි වීමේ සීගතාවය උණුසුම් වස්තුවකින් තාපය හානි වීමේ සීගතාවය රතු පාට පැලෙන මෙතෙන් මේ කතාව අනිවාර්යෙන් හෙන්න ඕන වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියත විට 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 දැන් යන සාමාන්‍ය පාඩ පෑන කියන්න වස්තුවත් පරිසරයක් අතර වස්තුවත් පරිසරයක් අතර අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ වස්තුවේ තත්ත්වය පරිසර තත්ත්වය නේද විට වස්තුවත් පරිසරයක් අතර අමතර උෂ්ණත්වයට වෙනසක් නේ අමතර උෂ්ණත්වයට අන්ලෝමව සමානුපාතික වේ. හරිද? මොකක්ද මේ වස්තුවේ තත්ත්ව නියතය කියන්නේ? පුතේ වස්තුවේ තත්ත්ව නියතය මෙහෙමයි. අපි කලින් ගත්තේ ගෝලයක් නම් මෙයා තරල තරල ගෝලයක කෙනෙක් කෙනා තැටියක් කරන්න බෑ අපිට. කලින් ගත්ත පුස්තේ පුස්තේ ස්වභාවය අපිට වෙනස් කරන්න බෑ. වස්තුවේ තත්ත්ව නියත වෙනවා. පරිසර තත්ත්ව නියතය කියන්නේ? හිතන්න මේ පරීක්ෂණය කරනකොට ෆෑන් එකක් දාලා තියෙන බාම්බරේ පරීක්ෂණකාරය. එහෙනම් ෆෑන් එක දිගටම තියෙනවනේ මේ විදිහට. ජනේලියක් වහලා තියෙනවා ඉතින්. එහෙනම් ජනේල අපිට මේ පරීක්ෂණ කරන්න යනතරද ජනේලිය විවෘත කරන්න බෑ. පරිසර තත්ත්ව නියත වෙන්න ඕන. හරිද? ඔන්න ඔක තමයි නේ නිව්ටන් කිව්වේ. හැබැයි මම මතක දෙමේ මේ නිව්ටන්ගේ සිසිල් නියම වලාහු තව තත්ත්වයක් තියෙනවා. මම කියන්නේ මේ වෙන්නේ සන් වහණය කියලා පුතේ මේ තාපාණිය වෙන්නේ නේද? සන් වහණය කියලා කිව්ව මතකද? ඔල කියන සතහන. පුතේ තාප සන් වහණය ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා මතකද පුතේ? එකක් තමයි ස්වභාවික සංවහණය. අනෙක් තමයි පුතේ කෘතිම සංවහණය. මම ආයි කියන්නේ නැහැ මම කලින් කිව්වා. ඇයි ඒ කිව්ව කාරණා තමයි මේ පැහැදගන්න දෙයි. පුතේ නිව්ටන්ගේ සිසිල් නියමය. ස්වභාවික සංවහණයෙන් වෙනවා නම් එයා වළංගු වෙන්නේ අර තීතරෙන් තීටාර් කතාව මතකද පුතේ? තීතරෙන් තීටාර් කියන වෙනස උෂ්ණත්ව වෙනස සාමාන්‍ය 30යි සෙල්සියස්ට වඩා අඩු වෙනවා නම් විතරයි. ස්වභාවික සංවහණයෙන් වෙන අවස්ථාවකදී මෙයා ඇත්තටම නිව්ටන්ගේ සිසිල් නියමය වළංගු වෙන පුතේ තීතරෙන් තීටාර් උෂ්ණත්ව වෙනස 30යි සෙල්සියස්ට වඩා අඩු උෂ්ණත්වයකදී මේ කියන දේ වෙනවා නම් විතරයි. හැබැයි කෘතිම සංවහණය මේක සිසිල් වෙනවා නම් පුතේ ෆෑන් එකක් ආධාරයෙන් මේක සිසිල් කරනවා. අන්න ඒ වගේ කෘතිම සංවහණය මේක සිසිල් වෙනවා නම්
මේ ටීටරින ටීට ආර් කියන වෙනස ඕන වර්ගයකට මේක වළංගු වෙනවා. පැහැදිලිද? ටීටරින ටීට ආර් කියන වෙනස ඕන වර්ගයකට මේක වළංගු වෙනවා. එහෙනම් මේ සටහන යටතේ යන්න. ස්වභාවික සංවහණය මෙම ක්‍රියාවලියේ වෙයි නම් ස්වභාවික සංවහණය මෙම ක්‍රියාවලියේ වෙයි නම් ස්වභාවික සංවහණය මෙම ක්‍රියාවලියේ වෙයි නම් නියමය වළංගු වන්නේ නියමයේ වළංගු වන්නේ අඩු අමතර උෂ්ණත්වය සඳහා පමණි. අපි කියන සමය 30ට වඩා අඩු කියලා කියනවා. අඩු අමතර උෂ්ණත්වය සඳහා පමණි. දෙවෙනි කාරණාව කෘතිම සංවහණයෙන් මෙම ක්‍රියාවලිය වෙයි නම් කෘතිම සංවහණයෙන් මෙම ක්‍රියාවලිය වෙයි නම් ඕනෑම අමතර උෂ්ණත්වයක් සඳහා ඕනෑම අමතර උෂ්ණත්වයක් සඳහා නියමය වළංගු වේ. ඕනෑම අමතර උෂ්ණත්වයක් සඳහා නියමය වළංගු වේ. එන පුතේ ස්වභාවික සංවහණයෙන් එන නායක වළංගු වෙන්නේ අඩු අමතර උෂ්ණත්වය සඳහා විතරයි. කෘතිම සංවහණය පුතේ ඒක ඕනෑම අමතර උෂ්ණත්වය වෙනස 10ක් 15ක් 150 200ක් ඕන තරම් ගන්න ඕනෑම උෂ්ණත්වයක මේක වළංගු වෙනවා. ඉතින් පුතේ ඔන්න ඔය ටික තමයි නිව්ටන්ගේ සිසිල් නියමයට සඳහා වැදගත්ම කාරණා ටික. හරි. ඉතින් මේකේ පරීක්ෂණයක් තියෙන ළඟට අපි ඊළඟ දවසේදී මේ පරීක්ෂණය ගැන කතා කරමු සහ වැදගත් කාරණා කීපය කියන පුතේ මතක් කරගන්න. පුතේ අපි දැන් මේ වෙනකොට ස්පීඩ් රිවිෂන් එකක් පටන් අරන් තියෙනවා. 2021 ළමයි සඳහා ස්පීඩ් රිවිෂන් එකක් පටන් අරන් තියෙනවා. ඉතින් මේ යන්නේ ජුනි මාසෙනි පුතේ. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ ජුනි මාසයේ මුල් සතිය වගේ නේද අප්ලෝඩ් වෙනවා. ඉතින් අන්න ඒ ස්පීඩ් රිවිෂන් එකට සම්බන්ධ වීමට සම්බන්ධ වෙන කැමති නම් අපි උගන්වන ක්‍රමයේ තියෙන සුදේක කරන් සූම් එක ආරම්භ කරන්න කරන්නේ සම්බන්ධ වෙන කැමති නම් මේ පිරියෙද ඉස්සන නම්බේකට WhatsApp කෙටිමහනට දාන්න 077 56 82 432 නම්බේකට ඒකට දාන්න පුතේ නම දිස්ත්‍රික්කය 20 21 ස්පීඩ් රිවිෂන් කියලා කෙටිමහනට දාන්න. අන්න එතකොට කොහොමද ලියාපදිංචි වෙන්නේ කොහොමද වෙන්නේ විස්තර සහ ඔක්කොම කාරණා ටික අපි දැනුවත් වීම කරමු. හරිද? ඉතින් උදේ ওই කාරණාවෙන් තමයි දැනුවත් වීම ගන්න තින්නේ. ඉතින් ඔන්න අපේ හතර වීඩියෝ එක එහෙනම් හැදි සිටින්න ඊළඟ වීඩියෝ තුනේ අම්සස වීඩියෝ කැලේදී පස්සේ වීඩියෝ එකක් ලැබෙයි. නියුටන්ගේ සිසිල් නියමයේ තියෙන පරීක්ෂණයක් නේ. නියුටන්ගේ සිසිල් නියමයේ සත්‍ය බව පෙන්වීම කියලා පරීක්ෂණයක් තියෙනවා. ඒ ගැන කතා කරමු අපි ඊළඟ වීඩියෝ. එහෙනම් අද මම මේ වීඩියෝ නවත්තනවා. එහෙනම් පුතේ ওই 30 20 නම්බේකට WhatsApp කිරිම වීඩියෝ දැමෙන්නේ අපේ ස්පීඩ් රිවිෂන් එකට සම්බන්ධ වෙන පුළුවන්. ඉතින් දැන් මේනකොට යාන්ත්‍රික විද්‍යාව කියන පාඩම තමයි මේ එනකොට ඒක කතා කරන්නේ.